අර්ජුන් මහේන්ද්‍රන්ට පෙබ්‍රවාරි මාසේ 25 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්න කියලා. මේ සම්බන්ධයෙන් අපි විවිධ අවස්ථාවලදී ප්‍රශ්න කිරීම් ගණනාවක් සිද්ධ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් රජය යම් වගකීමක් ගන්නවද මේ හිටපු මහබැංකු අධිපතිවරයා ගෙනල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්න? මොකද මේ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් කරනවා කිව්වා. මේක වගකීම, මේ පරීක්ෂණ වගකීම නවරජය බාර ගන්නවායි කියලා කිව්වා, සාධාරණ ඉෂ්ට කරනවායි කියලා කිව්වා. මේ ඔක්කොමත් එක බැඳෙනවා මේක. ඔබ දන්නවා ඉතින් අපි අවුරුදු ගණනාවක් තිස්සේ නේ 2015 පස්සේදී මේ සම්බන්ධයෙන් අපේ පිටින් විතර ප්‍රකාශ කරලා තිනවා. කෝප් එකේදී අපි ගැන පරීක්ෂණ කරලා තිනවා. අනිවාර්ය වශයෙන් මේ පරීක්ෂණ කඩනම් කරගෙන යනවා. ඒකට අදාළ සියලු අය නීති හමුවට ගේන එක තමයි අපේ බලාපොරොත්තු. ඔව්, මොන ආකාරයටද දැන් මේ මේ අර්ජුන් මහේන්ද්‍රන් මේ වෙනකොට අධිකරණය මගහැරලා ලංකාවෙන් එළියට ගිහිල්ලා තියෙන්නේ? රජය මොන ආකාරයේ පියවරක්ද මේ සම්බන්ධයෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ? රාජ්‍යතාන්ත්‍රිකව ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ග ගන්නවා. අපි ඒක සාතික වෙනවා. මේකට අදාළ කරන කිසිවෙක් නිදැල්ලේ ඉන්න අපි අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒකට අදාළ කරන කරුණු දැක්වීම අධිකරණයට අපේ පැත්තෙන්, ආණ්ඩුවේ පැත්තෙන් උපරිම වශයෙන් සිද්ධ කරනවා. දර්පණ නීතියේ යටතේ තමයි බොහෝ විට මේක මේ මේ කැඳවීම කරන්න සිද්ධ වෙන්නේ. නමුත් ඔහු දැනට රැඳී සිටින සිංගප්පූරුවේ මේ උදර්පණ නීතිය එක කටයුතු කිරීමේදී යම් යම් බාධාවන් තියෙනවා. එතකොට ඒක තමයි තියෙන නීතිමය බාධාව. ඒක තමයි අපි පාර්ලිමේන්තුව හරහා නිරාකරණය කරගන්න ඕනකම තියෙන්නේ. එවිටම එක්ස්ප්‍රෙස් පර්ල් නඩුව සම්බන්ධයෙන් සිංගප්පූරුවේ